ජමිතා ප්‍රඥා පිරිමි ආත්ම භාවයක් ලබා ගැනීම සඳහා කළ යුතු පුණ්‍ය කර්ම මොනවාද කියලා හිතන් පහදලා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා. දැන් වැදගත් දෙයක් තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. පින් කිරීමෙන් නම් මේ පිරිමි ආත්මයක් ලබන්නේ. ඔය දෙව්ලොව ගිහිලා ඉපදිච්ච ඔක්කොම පින් කරපුවායිනේ. දෙවංගලන් කොයින්ද? පින් කරපුහාම නම් පිරිමි ආත්ම ලැබෙන්නේ. ඔය චාතුර් මහරජගේ තාවදීන්ද යාමතුන්ද ඔය ඇඉන්නේ සුක්ඛං සුක්ඛ විපාකං කියන පින කරලා පිනේ විපාකයක් වශයෙන් ගියායි. ඉතින් ඕක කියනකොට කාන්තාව එහෙත් දෙවඟේ ළඟ ඉන්න පුළුවන්. මොකද පින් කරලා මේ මනුසාත්මයා පිරිමි ආත්මය ලබන්නේ පින් කරලා කියලා අදහස ගත්තෝ. පින් කරපෙකෙන් ලැබිලා තියෙනවා නම් එහෙනම් එහෙ පිරිමි ඉන්න ඕනේ. එතන මොකද්ද මේ ස්වභාවය? මේකෙන් දකින්න පින් පව් වලින් කරන කොටසක් තියෙනවා. පව්කොලෝ සතර පායි, පින්කොලෝ සුගතිය. පව්කොලෝ ගෑනු, පින්කොලෝ පිරිමි කියන එක ඒක අදහසක් හදාගත්තා. හදාගත් එකක් විසක් යථාර්ථය නෙවෙයි. එහෙනම් මොකෙන්ද ගෑනු වෙන්නේ? මේ කාම ලෝකේ කාම සංඛාර අතරින් තියෙනවා ස්ත්‍රී සංඛාර පුරුෂ සංඛාර කියලා දෙයක්. මෙන්න මේ ස්ත්‍රී සංඛාර නිසා ස්ත්‍රියෝ උපදිනවා, පුරුෂ සංඛාර නිසා පුරුෂෝ උපදිනවා. ඒක පින් පව් කියන පැත්තට දාලා බෑ. සංඛාර කොටසේ ප්‍රභේදයක් ඒක. අවිද්‍යා ප්‍රත්‍ය සංඛාර කියන කොටසින් ගොඩනැගෙන එක්තරා ප්‍රභේදයක් තියෙනවා. ඒක පින්පව් දෙකේ දාලාම ඉන්න බෑ. ඒක දන්නේ හේතු බලන්න. හේතුව පිරිමි නම් ඵලයේ පිරිමි. හේතුව ස්ත්‍රී නම් ඵලයේ ස්ත්‍රී. පින නම් පිනේ හේතුව සම්පත්. පව නම් පවේ හේතුව දුක් කරදර. පින්පව් දෙකේ හේතු ඵලයේ ඒකයි. පින් වල හේතු ඵලයේ සම්පත්. පව් වල හේතු ඵලයේ දුක් කරදර. දුගතිය වෙන්නත් පුළුවන්, ඒ සුගතිය වෙන්නත් පුළුවන් පින් වල හේතුව. සුගතිය සම්පත් පින් වල හේතුව. චරිතයක් තියෙනවා. සුචරිතේ හේතුවක් තියෙනවා. සුචරිතේ ධනකෝලෝ සුගතිය. සුගතිය සම්පත්. දුච්චරිතේ හේතුව දුගතිය, දුච්චරිතේ ලැබෙනවා. කරෝ පින් වල හේතුවක් තියෙනවා නම් දුච්චරිතේ බල්ලෙක් වෙලා තියෙන පුළුවන්. ඔය හොද නම්බුකාර වලවක හොඳ ඔය අසන කොට මෙටුඩ්ලා බුදියාගෙන ඉල්ලා හිටන් කාලා බීලා ඉල්ලා ඉල්ලා මැරලා යන්න පුළුවන්. ඉන්න කාලයක් ඔය හැපෙන් ඉන්නවා. ලෞකික දැපේ. ඒ මොකක් නිසාද? දුච්චරිතේ නිසා බල්ලෙක් වෙනවා. දන් දීපු මහ වාසනාවල එහෙම තැනක ඉපදිනා හිතුව පැතුම් සම්පත් ලබාගෙන ඉන්නවා. බල්ලන්ට රජ සම්පත් යනවා. මිනිහල දුක් විඳින්නලා තියෙනවා. අන්න පිනේ වෙනස. සුචරිතේ නිසා මිනිස්සු උපදිනවා. සුචරිතයයි විනයි දෙකම කළොත් මිනිස්සු සම්පත් ඇතුව උපදිනවා. එතකොට දුච්චරිතයයි පවයි දෙකම කළොත් දුක්ඛිත බල්ලෙක් වෙනවා උපදින්නත් පුළුවන්. බොහෝම අනාථ වෙනවා. ඒ වගේම දුච්චරිතයයි පින් දහමයි කළොත් එහෙම පින් දහම නිසා සම්පත් ලැබිලා අර දුච්චරිතයෙන් බල්ලෙක් කියලා උපදින්න පුළුවන්. අන්න ඒ උපදින ක්‍රමී. පින් පව් දෙකෙන් යන ක්‍රමී එකක්. සුචරිතය දුච්චරිතය දෙකෙන් එකක්. අන්න ඒ වගේ පුරුෂ සංඛාර වැඩුව පුරුෂයෙක් වෙනවා, ස්ත්‍රී සංඛාර වැඩුවොත් ස්ත්‍රියක් වෙනවා. ඔය පින් පව් කියන වචන දෙකෙන් මේ සියල්ල තෝරන්න බෑ. ඔක වෙනස තෝරා ගන්න ඕනේ ඔය විදිහට. එහෙනම් මොනවද පුරුෂ සංඛාර, මොනවද ස්ත්‍රී සංඛාර? මෙන්න මේ දෙක තේරුම් අරගන්න ඕනේ ඉස්සෙල්ල. ඉතිරි පිරි මේ වචන දෙකේම තියෙන සංකාරී ලක්ෂණ. පිරි ලක්ෂණේ සහ ඉතිරි ලක්ෂණ. යම් කිසි මිනිසෙක් වාජනයක් අරගන්න. මේ වාජනය කරන්නේ මේකට පිරෙන්න වතුර පුරව ගන්න. එකක් භාගයක් දා ගන්න. කාලක් භාගයක් අඩිය වෙහෙන්න හරි කමන්නේ. දැන් මේ වාජන දෙක තිබ්බහම මේකේ පිරි එක කොහොමද? තව වතුර දාන්න පුළුවන්, ඉතුරු වතුර දාන්න පුළුවන්, ඉතිරි එක කොහොමද? මෙන්න මේකේ ඉතිරි එක, මේක තව වතුර දැම්ම හැටි. ඒකේ ඉතිරි වතුර. පිරි එක මේ තියෙන පිරිලා මේකට වතුර දාන්න බෑ. පිරි එකෙන් උනන් ඉතිරි එකට දාන්න පුළුවන් වතුර. අන්න වෙනසක් දකින්න. පිරි සහ ඉතිරි කියන ලක්ෂණ දෙක ඉස්සෙල්ලා දකින්න ඕනේ. ඒ වගේ අපේ හිත කෝපයක් නම්, අපේ හිත බඳුලක් නම්, ඔබ හිත පිරිච්චයි ඉන්නවා. මොනවද ඕනේ? ඇඳු මට මේ කලිසමයි කවිසේ හොඳටම ඇති. ලබන අවුරුදු රටද ඔබට? අපෝ ඇති. මේක ඉබ්‍රහතාව එකක් ගත්තා. ඒ වුණාට මටමදි. ඒක ගිය සෝමානේ සාරියක් කියලා දුන්නා නේද? ඒ ගිය සෝමානේ මේ සෝමානේ දෙකට ඕනේ. මදි පාඩු. ඊට ඒ ඉදිරියේ. ඉදිරියට කොච්චර දුන්නත් මදින්නේ. ඔන්න ඉතිරි ලක්ෂණේ. ඉනි ඉතිරිලා පිරි වෙන්න ඕන. අනේ එක සාරියක් මගේ ජීවිතේට ඇතුළට ගමනක් කරන්න තිබුණා මද ඇව. අඳින්න ඇඳුම් ඔය මද. කන බොන දේවල් ඔය කවුරු කන හැටිට කාවම ඇති මට අමුතු යා ඕන්නේ. නම්බුකාරක මොන නම්බුදානි? ඔය ලැබෙන හැටියට මාතේ අනිකාවයි ජීවත් වෙන්නේ.
ඉතින් පිරිමි ආදර්ශයට අරගෙන ඉදිරියට හැදෙන්න පුළුවන් නම් ওই විදිහට අන්නේවට කියන පිරි සංකාර පිරිමි සංකාර පිරිමි සංකාරය වැඩනහම අනුන්ට අතපාන බලාපොරොත්තු නැහැ අනුන්ගෙන් ඉල්ලාගෙන තමගේ මඩිය වඩා ගන්න බලාපොරොත්තු එහෙම එකක් නැහැ ඉතින් දැන් බලන්න ඔක හොඳලෝක හිතලා බලන්න දැන් කාන්තාව සස්සාවට ගිහිල්ලා ඇවිදිලා හිටන් ආවට පස්සේ අද පඩි දවස නේද කොහොම හිටියන් මේ පඩි හෙල්ලම් කරන්න ඒවා මාත් එක්ක දෙයිද ඉල්ලයි ඔය දෙකම නේ හැබැයි පිරිමි අර සස්සාවට ගිහිල්ලා ඉඳලා පඩි දවස ආපහු ආපහු හා මේනවා මේනවා කොහොමද දැන් හවල් ටික තියාගෙන ගහක් ගන්න බිබියන්නද හිතයින් ඒ හරියන්නේ නැහැ මාත් එක්ක ඔබ මේ දිනා දුන්නේ නැනම් මරා ගන්නවා කොහොම හරි ඉල්ලනවා දෙන්න ඕනේ ඉතින් මගේ කොහරි හරි එකක් අක්කා කියා කරි හංගලා දිනා කසිප ගහන්න හරි අර මනුස්සයා ඒක සල්ලි දෙකින් දෙන්න නැන්නා බේරිලා වෙන වාතේ ඉතින් අන්නේ ක්‍රමයක් තියෙනවා ඉතින් ඒ තමයි නරකට කියනවා නෙමෙයි අයිති කියනවා අපි හදා ගන්න ඕනේ ගේ හදා ගන්න ඕනේ ඔක්කොම කර ගන්න ඕනේ මොන රමීගේ වැඩ කරන්න ඕනේ ඒක ඉඳලා තියෙන්න ඕනේ මට දියන් මෙහෙ හැබැයි පාට දුන්න හරි හා ඒවා මං කරන්න උඹට සල්ලි දෙෝදි කිව්වත් ඒවා හරියන්නේ නැහැ මට දීලා හිටපන් අන්න බලාපොරොත්තු ඒ මගේ ගාණින් වැඩෙන්න ඕනේ මගේ ගාණින් ඕනේ හැදෙන්න මට කියලා තියෙන්න ඕනේ ඔන්න ඔහොම හැංගීම ඔක තමයි කියන්නේ අර ඉතිරි ලක්ෂණේ ඕකට කියනවා මම කියන මමත්වේ පිරිමි වෙන්නේ මගේ කියන අදහස මම මගේ කියලා මේ වචන දෙකක් අපි ගේනවා මේ සසර ගමනේදී පිරිමි සහ ඉතිරි වෙන්නේ මම කියන අදහස ඉතිරි කරනවා මගේ අපේ කියන අදහස පිරිමි කරනවා දැන් පිරිමි කෙනාගේ අදහස මොකද අපේ පවුලේ අය හොඳින් ඉන්න ඕනේ ඒ වහරි නැහැ මම හොඳින් ඉන්න ඕනේ ඔයසලා මට දියන් ඒ මගේ මාධ්‍යයෙන් තමයි අනික අය හොඳින් ඉන්න නම් ඉන්න ඕනේ නම්බු කාර්කන උඹට නම් උඹට කවුරුත් එන්න ගන්න කියලා මෙහෙ ඉන්න දෙන්නේ නැහැ මම මගේ නම කියලා ඔය තේරයි උඹයි කාටවත් මෙහෙ ඉන්න දෙන්නේ නැත් මං ඒ අපේ කරින්න දෙන්නේ ඒ ඉස්ත්‍රි ගතිය එඳ කවුරු හරි රස්සාවක් එහෙම කරගන්න ඕනේ ප්‍රයෝග සම්පත් තියෙන කෙනා ගිහිල්ලා ඇමෙතුමාගේ නෝනා වර්ණනා කරන්න ඕනේ ඇමෙතුමා වර්ණනා කරලා කවදා රස්සාව ගන්නද ඇමෙතුමාගේ නෝනාට කිලා අනේ සී දේවි නෝනා මහත්තයා නේන මැඩම් සී දේවි මැඩම් වාගේ වාසනාවන්ත උත්තමාවක් හම්බෙච්ච දා තමයි මේ ඇමෙතුමාට මේ පත්‍රම හම්බෙන්නේ මම නම් ඇමෙතුමා නෙමෙයි ගණන්ගන්නේ මේ සියලු වාසනාව මැඩම්ගේ පරිගොල්ලෝ උදේ මොකද ආයි ඉති කතාවක් නැහැ හරේ නැගලා හරි කියලා මේ කොල්ලන් රස්සාව දීපී ඇමෙතුමා දෙක නැවිලා දෙන්න ඕනේ ඇමෙතුමා ඔච්චම් කරගෙන ගියත් ඇමෙතුමා දෙක නැවිලා පැත්තකලා ඉන්න කොල්ලන් දෙයක් නැහැ ඉතින් නෝනා කිව්වන්නේ උඹ කරගන්න රස්සාව දෙන්න කොහෙන් හරි එක ඔය ළමයා නිකන් එහෙම යවන්නේ නැහැ ඊට පස්සේ පුතේ උඹ ගිහලා වරින් එක කොල්ලෝ ගිහින් ඉවලු වර්ගෙ මිහි වරින් ඇයිදි ඵලය ඉතින් මැඩම් වර්ණා කරගෙන යනවනම් කිසිපත් නැහැ උට රත්පත් වීම වල ඉහෙලට වැඳක් ක්‍රමයක් තියෙනවා මොකද මේ මෙන්න මේක තමයි මමත්වේ හා සම්බන්ධ තියෙන ලෝකී ලාභ කීර්ති ප්‍රශංසාවල හැටි. කාන්තාව කියන්නේ කෙනාගේ ස්වභාවයක් තියෙනවා. ඒ මේ ඉතිරි සංඛාරය හොමයි. ඒ ඉතිරි කියන ලක්ෂණේ අවිද්‍යාවේ හැටි. ඒක නරක නෙමෙයි. ඒ පව් නෙමෙයි. ඒක ඉතිරි ලක්ෂණේ. ඉතිරි ලක්ෂණේ කියන එක හේවැන්නේ කොච්චර තිබුණා හරි කවන්නේ. පව්ලේ හොඳින් ඉන්න ඕනේ. කරදරයක් නැතුව ඉන්න ඕනේ. යප මගේ ඔළුව කාලා හරි කවන්නේ. මේ කරේ මට කරදරයක් නැතුව ඉන්න දීපන්. ඇමැණිගේ. අයි නයිල කතා කරනවා මට ඒක හොඳම ඇති. අන්න හිතනක ඉන්නේ ඒ පිරිමි ලක්ෂණේ එකක් ඉතිරි ලක්ෂණේ එකක් මේ ඉතිරි ලක්ෂණේ තියෙන අය හැම වෙලේම බලාපොරොත්තු වෙන්නේ මම කියන තැනට අවශ්‍යදී Tamanට ඕන හැටියට ඔල ගහ ගන්න නැත්නම් ඒ පවුල ජීවත් වෙන්න බෑ පිරි කියන කෙනාගේ ලක්ෂණේ තියෙන්නේ අනේ වන්දනේ මට එහෙම ඕනේ නැහැ අපේ යාගේ කරදරයක් නැතුව ඉන්න අපේ යාට කරදර නැතුව ඉන්න දිනු මට හොඳට බෑ ඉතින් එතන තමයි යන්නේ ඉතින් ඒ අය ඉදිරියටත් යන්නේ මොකද අර පිරි ඉතිරි ලක්ෂණ දෙක එහෙම තියාගෙන ගියොත් ඊළඟ අත්දැවටත් ඉතිරි ඉතිරිමයි පිරි පිරිමයි දෙන්න යන්නේ එහෙම. දැන් යම් කිසි කෙනෙකුට කාන්තාවට මට මේ කාන්තා ජීවිතයේ වැඩක් නැහැ. මේක උදේ ඉඳන් හැය නිකන් අනුන්ට යටත් වෙලා ඉන්න තියෙන දෙයක්. මගේ කායිකත්වයේ දුර්වලයි. ඒ වගේම ගමන බැහැලා දොට්ට බැහැලා ඉතින් යන්න පුළුවන් කමක් නැහැ. සමාජයක යන්න විදිහක් නැහැ. විවිධාකාර දූෂිත සමාජිය අපිට යන්න තැනක් නැහැ. මහා අසරණ ජාතියක් වෙලා ඉන්න වෙලා තියෙන්නේ. මට මෙහෙම අධ්‍යාවක් නම් ඕනේ නැහැ. මටත් ඕනේ පිරිමි අධ්‍යාවක්. එහෙනම් පිරිවියෙක් වාගේ වැඩ කරන්න පුරුදු වෙන්න. පින් කරගෙන කොහොමත් පින් කිරීමේ සම්පත් ලැබෙනවා. සුචරිතයේ මනුස්ස සුගතියක් ලැබෙනවා. අර පිරිගතියේ වැඩ කළොත් කොතර හරි පිරිමියෙක් එනවා පිරිමියෙක් එන්න නම් එහෙම කටයුතු කරගන්න හැබැයි පිරිමියෙන්දවා ගෑණු වෙන්නවත් නෙමෙයි මේ කාලේ බලන්න ඕනේ අති දුර්ලභ ලැජ බුද්ධ ශාසනය තුල සසල දුකයි පිරිමියා වුණා ගෑණි වුණා කදෙයියා වුණා මිනිසයා වුණා බඹයා වුණා ඒ නිසා කෝ කියන තැනකින් මිදෙන්න ධර්ම අවබෝධය ලබාගෙන ලෝකෙම අසාරයි කියලා දැනගෙන චන්දරාගයෙන් මිදලා නිදහස ලැබලා මාර්ග බල අවබෝධයෙන් පූර්ණ කරගන්න උත්සාහ කරන මේ කාලේදී ලොකුම වාසනාව නම් ඒකයි ඔය පිරිමියෙක් එන්නවත් ඉදිරියෙක් වෙන්නවත් ඒවා බලාගෙන පැතුම් පත පත යන්න ලැහැත් වෙන්න එපා අපිට දැනගන්න ඕනේ පිරිමි උනාට ලබන්න පුළුවන් ඉතිරි උනාට ලබන්න පුළුවන් මාර්ගඵල අවබෝධය ධර්මාබෝධය ලබා ගන්න ඕන දින හොඳරම ඇති ඒක රැඳවල් දෙකේ උත්සාහ කරලා අප්‍රමාදින් ඒකie ලබා ගන්න උත්සාහ කරන්න ඒක තමයි හරවද්දී ඉතිරි වීමත්
පුරුෂ වීමවත් නෙමෙයි. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ.